අලුත් කඩේ උසාවියට ඇත්තටම ආවේ මේ රටක් වටින වෛද්‍යවරයෙක් වෙනුවෙන් පෙනී සිටින්න. වෛද්‍ය චමල් සංජීව මහත්මයා පහුගිය දවස්වල මහත් ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ ආందోලනාත්මක ප්‍රකාශයේ සත්‍ය බව වපුනා මේවර අයවැයෙන් පවා. ඒ විතරක් නෙමෙයි ඊයේ දවසේදී යුනෙස්කෝවෙන් නව වාර්තාවක් යුනිසෙෆ් ආයතනයෙන් නව වාර්තාවක් නිකුත් කරනවා. ඒ වාර්තාවෙන් පවා ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ඒ වගේම උග්‍ර දරිද්‍රතාවයෙන් ළමයින් පෙළෙන බවට තහවුරු වුණා. ඉතින් මේ කතාව රටට මුලින්ම කිව්වේ වෛද්‍ය චමල් සංජීව මහත්මයා. රට වෙනුවෙන් ඔහුගෙන් ඉටුවිය යුතු යුතුකම ඉෂ්ට වෙලා තියෙනවා. හැබැයි මේ රටේ ඉන්න කාලකන්ණි පාලකයෝ මේ රටේ දේපළ මංකොල්ල කරන පාලකයෝ මේ චමල් සංජීව මහත්මයාට විරුද්ධව කටයුතු කළා එතුමාගේ වැඩ තහනමකට ලක් කළා. හැබැයි අපි සිවිල් ක්‍රියාකාරකයන් විදිහට එකතු වෙලා ඒ වගේම වෛද්‍ය චමල් සංජීව මහත්මයා සහ අපේ හිතවත් නීතිච මහත්වරුන් නීතිය ආධිපත්‍යයට චමල් මහත්මයාගේ ආවනරුව කියන්නේ දැන් සූදානම් වෙලා ඉන්නවා. අද දවසේදී ඒක නිසා තමයි ගරු අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කළේ මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් හොරකම් කරන්න මොනිට තමන්ගේ රැකියාව කරගෙන යන්න මේ රටේ ඉන්න ඒ අංශවල ආයතන ප්‍රධානීන් හොරකමට අනුබල දෙන්නම ඕනිද මේ රැකියාව කරගෙන යන්න මේ මහජනතාවට සේවයක් කරන්නම නැද්ද මේ රාජ්‍ය තන්ත්‍රය තුළ අපි ඊයේ දවසේ සතුස ආයතනයට ගියා සතුස සභාපතිතුමා කියපු දෙයින් අපේ ඇඟ කිලිපලා ගියා ඒ සතුස බිල්ඩින් තියනවලු සතුසට අදාළ මාසෙට ලක්ෂ 4ක් රෙන්ට් එක ගෙවන හැබැයි සමීක්ෂණ කළාට පස්සේ අයිතිකාරයාට යන්නේ ලක්ෂ 1ක් එකහමාරක් වගේ මුදලක්ලු ඉතින් බලන්නකෝ මේ රාජ්‍ය සේවයේ කොච්චර තරම් දූෂණ වංචා සිද්ධ වෙනවද හැබැයි මේ අද රටේ අවංක රාජ්‍ය නිලධාරියෙක්ට තැනක් නැති තත්ත්වයක් තමයි පත් වෙලා තියෙන්නේ. ඒ මොකද අර දේශපාලන හාම්පුතුන්ගේ ඕනෑපාකම් සියලු දේවල් සිද්ධ වෙන්නේ මේ රාජ්‍ය නිලධාරින් හරහා. අර හාම්පුතුන් භාගයක් ගෙඩියක් කනවා නම් මේ රාජ්‍ය නිලධාරිනුත් ඒකෙන් භාගයක් කන තත්ත්වයට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි මේ රාජ්‍ය සේවය වැළලා තියෙන අන්ත දුෂ්කර තත්ත්වය. මේ දුෂ්කරතාවයේ මැඩගෙන අවංක නිලධාරියෙක් විදියට වෛද්‍ය චමල් සංජීව මහත්මයා කොන්ද කෙලින් තියාගෙන මේ රට වෙනුවෙන් කරන්න ඕනි යුතුයකම ඉෂ්ට කළා. ඒ නිසා මගෙන් රටේ සිවිල් සංවිධානය ඇතුළු සියලුම සිවිල් සංවිධාන මේ වෙනුවට චමල් සංජීව වෛද්‍යතුමා වට අපි එකතු වෙලා ඉන්නවා. මේ රටේ දේශපාලන පක්ෂවලට ගැතිගම් නොකරන මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධානය විදියට අපි අනිවාර්යයෙන්ම අපේ වෛද්‍යතුමා චමල් සංජීව මහත්මයා රැකගන්නවා. චමල් සංජීව මහත්මයාට කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. එතුමාට සාධාරණයක් වෙනතුරු අපි මේ සිද්ධිය පිටිපස්සෙන් ඉන්නවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.